මම විදර්ශන කණ්ණන්ගර මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය වෙනුවෙන් අදහස් දක්වන්නේ. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ දැන් ගෝනි බිල්ලෙක් වගේ මේ රටේ ජාතික ධනය පොදු දේපල සියල්ල විනාශ කරගෙන ඉතාම අත්තනෝමතික ගමනක් යනවා. ඒ එක්කම ඔහුගේ අරමුණ තමයි ඊළඟ අවුරුද්දේ සමහර විට ජනාධිපතිවරණයක් ඔහු කැඳවන්න පුළුවන්. කැඳෙව්වත් ඔහුගේ මූලික අරමුණ අපි දන්නවා ඔහුට ජයග්‍රහණය කරන්න පුළුවන්කමක් තියෙන විදියක් නැහැ. මේ රටේ වසර ගණනාවක් තිස්සේ මේ රට විනාශ කරන්න ආපු ඉතාම නරක දේශපාලඥයෙක් අවුරුදු දශක ගණනාවක් මේ රටේ රීරි මාංශ උරා බොමින් තවමත් පාර්ලිමේන්තුවේ වැඳපෙමින් ජනාධිපතිවරයෙක් බවට පත් වෙලා තියෙනවා. ඔහු දැන් උත්සාහ කරනවා ඔහුගේ මේ රටේ ජාතික පොදු අයිතීන් ජනතාවගේ සමාජ ආරක්ෂණය මේ සියල්ල විනාශ කරගෙන යන ගමනේ තවත් පියවරකට ඔහු අත තිබෙමින් තිබෙනවා. ඒකට එකතු වෙලා තියෙනවා තවත් කුප්‍රකට මහ බැංකු අධිපතිවරයෙක් නන්දලාල් කියලා. මේ රනිල් වික්‍රමසිංහයි නන්දලාලුයි තකට තක. මේ නන්දලාල් ගැන මේ සමහර අය හදුව කතන්දර මොහුට මේ ආර්ථික විශේෂඥභාවයක් තියෙනවා, රටේ ආර්ථිකයේ ගොඩනැගීමේ අදහසක් තියෙනවා. අපි කියනවා රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ වගේම පට්ටපල් හොරෙක්. නන්දලාල් කියලා කියන්නේ මහදවල් මේ රටේ ජාතීන්ගේ පොදු ජනතාවගේ ඒ සමාජ ආරක්ෂණයට වැවෙලා තියෙන ධනය ඒ කොල්ල කන්න යන ගමනට හමන්ගේ බොරු බේගල් ලැබාන තවත් රනිල් රාජපක්ෂගේ හෙංචයියෙක් තමයි මේ නන්දලාල් කියලා කියන්නේ. අපි දන්නවා මේ වෙනකොට EPF ETF සමාජ ආරක්ෂණ අරමුදල එය සම්පූර්ණ මංකොල්ල කෑමේ රනිල් රාජපක්ෂ නන්දලාල් මේ හවුල උත්සාහ කරන වැඩපිළිවෙලේ අවසාන අදියරට ඇවිත් තිබෙනවා. ඒ තමයි ඔවුන් විසින් මූලිකව කරගෙන ඉන්න දෙයක් තමයි ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුවාවෙන් මේ රටේ ජාතික ධනය කොල්ලකාපු මේ රටේ ජනතාව ආර්ථික අර්බුදයට ඇදලා දාපු මේ රටේ සුළුතර ධන කුවේරයන්ව ආරක්ෂා කරමින් හමන්ට දේශපාලන වාසිය ලබා දෙන මේ සුළුතර දේශපාලන කල්ලිය මේ ව්‍යාපාරික කල්ලිය ආරක්ෂා කරගන්න ඔවුන්ගේ ලාභය තර කරන්න උදව් කරන අතර මේ රටේ ජනතාවගේ ඒ තියෙන අවමවත්කමත් මුළුමනින්ම විනාශ කළ දාලා පොදු ජනතාව මත බරපතල පීඩනයක් පතුරුවමින් ඉන්නවා මේ ETF EPF මංකොල්ලේ කියලා කියන්නේ. එහි තීරණාත්මක කටයුත්තක් අපි දන්නවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නම් ඒකට කරන්න පුළුවන් මූලික දේ තමයි අර කිව්ව දූෂිත ධන කුවේරයන් විසින් මේ රටෙන් කොල්ල කාලා තියෙන බදු මුදල් ඔවුන් ගෙවන්න තියෙන බදු මුදල් ඒකම ඔවුන් ගෙවන්න තියෙන දේශීය ආදායමට ඔවුන්ගෙන් එකතු වෙන්න තියෙන ඔවුන් පැහැර අරලා තියෙන ඒ විශාල මුදලක් තියෙනවා ඒක අය වෙන්න නියමිතයි. ඒක මේ රාජපක්ෂ රනිල් රාජපක්ෂ නන්දලාල් හවුල ඒකට අත තියන්නේ. ඒ වෙනුවට එදා වේල හොයාගන්න බැරුව ඊටාම ජීවිතේ නන්නත්තර වෙලා ඉන්න මේ රටේ පොදු ජනතාවගේ ඉතුරු වෙලා තියෙන මූලික අවමවත්කමට තමයි මේ කසා ගන්න උත්සාහ කරන්නේ. අපි දන්නවා මේ අරමුදල් වලින් ETF අරමුදල් වලින් 9%ක වාර්ෂික ප්‍රතිලාභයක් සාධික වෙනවා කියලා කියනවා කියලා තිබුණා. නමුත් දැන් හඳලාල්ලා කියනවා ඒකට මුකුත් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේක තමයි මංගල සියවසේ බොරුව. නන්දලාල්ලා රනිල්ලාගේ කල්ලිය ගහන සියවසේ බොරුව තමයි ETF EF EPF සමාජ ආරක්ෂක අරමුදලින් අර ලැබෙන 9%ක වාර්ෂික ප්‍රතිලාභය තවමත් ලැබෙනවා කියන එක. අපි කියනවා මේ වෙනුවට දේශීය ප්‍රතිව්‍යුහගත කිරීම වාවෙන් අර්ථසාධක අරමුදලට තමයි අත තියලා තියෙන්නේ. ඒ අත තියලා වෙලා දෙකෙන් සිද්ධිය තමයි තලදේශීය නිෂ්පාදනයේ 0.5% අඩු කරනවා. ඒ අඩු කරන එක අවසානයේ වෙන්නේ අරමුදලේ ප්‍රතිලාභ වලින් වාර්ෂිකව ඒ වාර්ෂිකව අය වෙන්න තියෙන ඒ ප්‍රතිලාභය අඩු කිරීමක්. ඒකම අපි දන්නවා 2038 වෙනකොට මේක මේ විදියට ගියාම තලදේශීය නිෂ්පාදනයේ නාමිකව හර්ධනය වෙනකොට මේ කපා හරින කොටස මේ තලදේශීය නිෂ්පාදනයේ 0.5% අපහරිමින් ඒ අය කරන ඒ අර්ථසාධක අරමුදලෙන් ණය වෙන්න තියෙන ඒ වාර්ෂික ප්‍රතිලාභය වෙන 9% කපා දැමීමේ මේ ගමන අවසානයේ ක්‍රමිකව ගමන් කරලා අපි දන්නවා තව දශකයක් දෙකක් යනකොට අවසානයේ මේ ETF කියලා දෙයක් EPF කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැති අන්තිම බිඳුවට වැටෙන මොහොතක් දක්වා සිද්ධ වෙනවා. 2038 වෙනකොට මේ ජනතාවට මේ කම්කරුවට වැඩ කරන පන්තියට හිමි වෙන්න තියෙන මේ ප්‍රතිලාභයෙන් හරියටම 50%කට වඩා ඔවුන්ට අහිමි වෙනවා. මේක තමයි ගණනය, මේක තමයි ෆැක්ට්ස්, මේක තමයි සාධක. මේක ඕනෑම දේශපාලන ආණ්ඩුවේ ඉන්න ඕනෑම දේශපාලන හෙංචයියෙක් එක්ක අපි කතා කරලා ඇස්ති
අපි නන්දලාලට කියනවා මේ කෙප්පය පුළුවන් නම් මේ ඉන්න මේ රටේ හැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න බලවේගත් එක්ක ඇවිල්ලා කතා කරන්න මේ විකාරය වහම නවත්තන්න අපි ඒ අනුව කියනවා මේ 28 වෙනිදා රළ රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කරනවා මේ හය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් මේ සිද්ධ කරන ETF EPF මංකොල්ලය මේ මහදවල් මංකොල්ලය හනදක් මගින් පාර්ලිමේන්තුවේ ඔවුන්ගේම කල්ලිය අනුමැතිය ලබා ගන්න රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මේක තමයි මම හිතන්නේ ලංකාවේ ඉදිරි දේශපාලනය ඉදිරි දේශපාලන සිටියම තීරණය වන එක්තරා තීරණාත්මක දවසක් විදිහට අපි 28 අඳුනනවා අපි මතක් කරනවා රාජපක්ෂ ආණ්ඩුව 2010 මහා සැනකෙලියක් පවත්කලා තමන්ගේ වීර වික්‍රමාන්විත ඒ නායකත්වය පෙන්නපු යුගයේ අපි දැක්කා ඔවුන්ට එරෙහිව ජනතාව පාරපැස්ස ඒ අරගලේ ආරම්භ වෙන්නේ කටුනායකගේ ඒ කටුනායක විශ්‍රාමවැටුම් මංකොල්ලයත් එක්ක දැන් මේ සේවක අර්ථසාධක අරමුදලත් සමාජ ආරක්ෂණ අරමුදලට මේ කරන අතපෙවීමේ ඒ විනාශය මේ රටේ බහුතර වැඩ කරන පන්තියේ ජනතාව ඉතාම ඉක්මනට අවබෝධ කර ගනිමින් ඉන්නවා ඉදිරියට තවදුරටත් අවබෝධ කර ගනිමින් ඉන්නවා එදාට නැගෙන ජනතා අරගලය සුලි කුණාටුවක් වෙලා ඉදිරියට එනවා ඒ නිසා අපි කියනවා මේ 28 වෙනිදා මේ එන්න හදන මේ ජනතාව වැඩ කරන ජනතාවගේ බෙල්ල හිර කරන ETF එකට EPF එකට අත තියන මේ ප්‍රතිලාභ කපල දාන ඒකම ලංකාවේ ඉන්න සුළුතර ධනපතීන්ට ඒ ධනපති හවුල්කාර ගජමිතුරන්ට ඔවුන්ට අත තියන්න නැතුව මේ කරන ඊටම විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය වහම නවත්තන්න ඒ සම්මත කරගන්න හදන මේ උත්සාහය මං කියනවා ජනතාව ඉදිරියට ඇවිල්ලා මේකට රීව හඬ නගමින් විරෝධය පළ කරමින් ඉදිරියට එන්න ඕනේ ඒක අපි දන්නවා මේ රටේ ඉන්න ඊටම පහළ පාන්තික හතු ජනතාව හොළඹ නගරයේ සහ මේ අවට ඉන්න ඒ වතු ජනතාවටත් ඇත්තටම මේ අර්බුදයෙන් පීඩා විඳින ඒ ජන කොටස් වලට අපි ආරාධනා කරනවා අකණ්ඩ අරගලයක් මේ ටිකේ යත් වෙමින් තිබෙනවා 28 මේක සම්මත වුණත් නැතත් හොවිට ඉඩ තියෙන්නේ මේ කල්ලිය රනිල් රාජපක්ෂ කල්ලියට තමයි අද පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ ඔවුන් අනිවාර්යයෙන්ම ජනතා ද්‍රෝහි ප්‍රතිපත්ති තීන්දු తీරනවල තමයි ටිකටම ඔවුන් දැන් නිරත වෙමින් ඉන්නේ ඒ නිසා හොවිට මේ සම්මත වෙනවා සම්මත වුණත් ජනතාවගේ හඬ ජනතාවගේ විරෝධය බරපතල රැල්ලක් විදියට ඇවිල්ලා සමාජ ආරක්ෂණය වෙනුවෙන් මේ ඉතුරු වෙලා තියෙන අවම මේ උරුමය ආරක්ෂා කරගන්න ජනතාව පාරට එනවා ඒකම අපි අනුතුරු අගනනවා රනිල් වික්‍රමසිංහගේ කල්ලියට උඹලා මේ දිගටම දාගෙන යන මේ ජනතාවගේ සියලුම දේවල් කොන්න කපින් ජනතාවගේ වතුර කපා හරිමින් හැලවිදුලිය විදුලිය මේ සියල්ලේම තියෙන මිල ගණන් ඉහළ දමමින් මේ ජනතාවට කරමින් එන මේ අමානුෂික තිරස්චීන පීඩාවට එරෙහිව ජනතාව ඔබ සියලු දෙනා පිළිබඳව තීරණ ගන්න දවස ඉතාම ඉක්මනින් ළඟා වෙමින් තිබෙනවා ඒ නිසා අපි මහජන කවුන්සිල් ව්‍යාපාර විදියට කරනවා මේ ආරාධනා කරනවා සියලු ජන කොටස් වලට මේකට අත තියන්න ඉඩ දෙන්න එපා ඒකම අපි රාජ්‍ය සේවයේ විශ්‍රාමවැටුප්ලාබී ඒ රාජ්‍ය සේවක ජනතාවටත් අපි කියනවා ETF VPF එකට තියෙන මේ අත මේ පෞද්ගලිකංශයේ වැඩ කරන ජනතාවට මේ තියෙන අතට එරෙහි වෙද්ද රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් නන්දලාල් කල්ලියත් මේ උත්සාහ කරගෙන එන්නේ වැඩ කරන ජනතාව රාජ්‍ය සේවයේ වුණත් පෞද්ගලික සේවයේ වුණත් මේ සියලුම ජනතාවගේ තියෙන මූලික අයිතිය විනාශ කර දැමීමේ වැඩපිළිවෙලට ඔවුන්ට උවමනාවෙන් එච්චරයි ඔවුන්ගේ කල්ලිය ඔවුන්ගේ පන්තිය ඔවුන්ගේ අර සුරුතර පන්තිමේ කල්ලිය ආරක්ෂා කරගන්න තමයි රනිල් වික්‍රමසිංහලාගේ ව්‍යාපෘතිය වෙන්නේ නිසා අපි කියනවා රාජ්‍ය සේවයේ පෞද්ගලිකංශයේ කිසිදු බෙදීමක් නැතුව මේ මංකොල්ලේට එරෙහිව මේ මහදවල් මංකොල්ලේට එරෙහිව පාර්ථ බහින්න වීදියට බහින්න අරගලය කරන්න මොවුන්ව මේකෙන් නතුගාලා දමලා මේ පනත සම්මත වුණත් නැතත් ඒක මේ වරද සම්මත වෙන්න නොදීමත් මේ පනස ඒ කල්ලිය විසින් සම්මත කළත් එය ජනතා බලයෙන් පරාජය කරන වැඩපිළිවෙල අකණ්ඩ විදිහට යන්න කියන ඒ අනුතුරු වැගීමේ නිවේදනය ඒ ආරාධනාව අපි ජනතාව වෙත කරන්න කැමතියි